සිටුවේෂන් එක ගත්තොත් අපිට තව අවුරුදු 4කට ඉස්සරහට හිතන්න කාලේ ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මෙතන හුඟක් චේන්ජස් කරන්න තියෙනවා. හැමතිස්සෙම අද වෙනකන් අපි හිතට කිව්ව හරි දේ කරේ. ඉතින් අපිට මේකෙන් ඇති බෙනිෆිට් එහෙකුත් නැහැ. මේ ඉතින් ඒක හන්දා තමයි අපි හිතුවේ මේ වෙලාවෙත් හරි දේ කරන එක තමයි හොඳ කියලා. අපි ඉස්සරහ ක්‍රිකට් ගැන හිතලා තමයි මේ තීරණය ගත්ත. අයින් වෙච්ච එකේ මම හිතන්නේ මට අඩු ගානේ දවස් 10ක්වත් එන්ජොයි කරන්න දෙන්න. සුමාන දෙකක් තුනක්කින් ගන්න තීරණේ තව එක්කෙනෙක් අවුරුදු 4ක් 5ක් අදින්න ඕනේ. ඉතින් ඒක මම හිතන්නේ නැහැ ඊළඟට එන එක්කෙනාගේ අතට ෆෙයා කියලා. ඉතින් ඒක හන්ද තමයි අපි හිතුවේ මේ වෙලාවේ මේ ඩිසිෂන් එක ගන්නම් කියලා. මේක බාර ගන්නකොට අදිස්ථානය තිබුණේ මේ පාර මේ ලෝක කුසලානතාවේ දිනන්න. මොකද 96 අපි දින්නම ක්‍රිකට් එක ලෙවල් දෙකකට ආවා ලංකාවේ. ඉතින් ඒක තවත් ලෙවල් දෙකකට යන්න නම් අපි තව achievement එකක් එන්න ඕනේ නවීන කාලේ. මගේ ඔළුවේ හුඟක් වෙලාවට සිහිනෙන් වගේ නිදාගෙන ඉන්න වෙලාවටත් පෙනුණා අපි මේ බොම්බේ වල මේ වර්ල්ඩ් කප් එක දිනයි කියලා. එනමුත් ඒක බැරි වෙච්ච එක මට හුඟක් හිතට කනගාටුයි.